පොදු ව්‍යාපාර කාරක සභාව හෙවත් කෝප් කමිටුවේ සභාපතිවරයාට අධිවේගී මාර්ග පිළිබඳව විමර්ශනයේ සම්බන්ධයෙන් ආණ්ඩුව බලපෑම් කරන බවට අද විපක්ෂය පාර්ලිමේන්තුවේදී චෝදනා කළා. ඒ මහාචාර්ය ආශු මාසිංහ මහතාගේ වරප්‍රසාද ප්‍රශ්නයක් මුල් කරගෙන ඇති වූ සංවාදයකදී. කෝප් කමිටුවේ සභාපති සුනිල් හඳුනෙත්ති මන්ත්‍රීවරයා මේ කෝප් කමිටුවේ ක්‍රියාත්මක කරන්න යන කාරණා ගැන පුවත්පත් නිවේදන නිකුත් කරනවා. මේ හරහා සිදුවන්නේ කෝප් කමිටුව හැටියට කමිටුව එකතු වෙලා කරන්න තියෙන කාරණා එහෙම කිසිසේත් බෑ. පූර්ණ නිගමනයකට ලක් වෙලා එහෙම කරන්න අයිතියක් නැහැ. දැන් මේ ප්‍රශ්නේ පැනනගින්න ගරු කතානායකතුමනි, අධිවේගී මාර්ග ඉදිකිරීම පිළිබඳ ඇති වී තිබෙන චෝදනාවන් සහ ජනතාවගේ සැකයන් පාර්ලිමේන්තුවේ කෝප් සභාවේ ප්‍රසාකච්ඡා නොකළ යුතුද? එනිසා ඔබතුමාලා මේ කියන්නේ මේ මෑත කාලේ අධිවේගී මාර්ගවල මේ සිදුවෙමින් තිබෙන මහ පරිමාණ වංචා දූෂණ ගනුදෙනු ඒ විදිහටම සිද්ධ වෙන්න ඇරලා පස්ස කෝප් එකේ කතා කරන්නේ මරණ පරීක්ෂණ තියන කියලා මේ කියන්නේ. එනිසා කරු කතානායකතුමනි, අන්න ඒක තමයි මම පෙන්නන්නම්. ඔබතුමාට මම විශේෂයෙන් පෙන්නන්නම් ගරු කතානායක නෑ ස්ථාවර නියෝගවල ඒ වගේම ඔඩිටර් ජෙනරල් තුමත් ගෙන්නලා ලේකම් කතා මේ ගැන කතා කරලා ඒ තමයි මට අවස්ථාව දැන් එන ඒ කියන අවධානය උගල පියවර ගන්න අවශ්‍ය විදියට වංචාව රකින්න හොරු රකින්න මේ නියෝජ්‍ය ඇමති කට්ටක් හරි ඇමති කට්ටමක් හරි ජාතික ලේස්තුන් දීපු මන්ත්‍රීකම හරි අරගෙන මේ හොරකම් ආරක්ෂා කරන්න මහන්තිරව ආචාර්ය පත්තන් අදන්ද හොරකම් පිළිබඳව වංචාව එලිදරව් කරන්න ඒක වැළැක්වීම සඳහා තමයි මන්ත්‍රීවර කටයුතු කරන්න ඕනේ. මේ මන්ත්‍රීවර වංචා රකින්න හොර ඉතිහාසයේ ප්‍රථම වතාවට තමයි ඉංජිනේරු වස්තුපෙන්තරවල 10%ට වඩා අඩුවෙන් 8%කට විශේෂයෙන් දෙවැනි අධ්‍යයනය සෙන්ට්‍රල් එක්ස්ප්‍රෙස්වේ එකේ 8%කුත් ඒ වගේම තුන්වැනි අධ්‍යයනයේ 9%කටත් ගියේ ප්‍රථම වතාවට තමයි ඉතිහාසයේ හයිවේ එකක් මේ වගේ අඩුව 32%ක් වැඩියෙන් ගිය අවස්ථාවක් තියෙනවා. අපේ කිසිම විරුද්ධත්වයක් නැහැ. පාර්ලිමේන්තුවට ගිණුම් ඉදිරිපත් කළා. ඔඩිටර් ජෙනරල්වරයාගේ නිරීක්ෂණ තියෙනවා. ඒ නිරීක්ෂණ මත ප්‍රශ්න කරනකොට අපේ විරුද්ධතාවයක් නැහැ. නමුත් අපේ විරුද්ධතාවයේ තියෙන්නේ කෝප් සභාවේ සභාපතිතුමා මේ විනිශ්චය කරන්න කලින් පුද්ගලයේ වැඩිකාරය කළා තිබෙනවා. අද කෝප් කාරක සභාව හමුවට කැඳවන්න තිබෙන්නේ RDA ආයතනය. මෙම ආයතනය කැඳවීමේදී එම ආයතන බාර අමාත්‍යවරයාම ඊට එරෙහිව කරුණු දැක්වීම ඉතාමත් යෝග්‍ය නැහැ කියලා මම හිතනවා. බැඳුම් කර කොමිසම පිළිබඳ අපි පරීක්ෂණ තියෙන වෙලාවේ ආණ්ඩු පක්ෂයේ ඇමතිවරයෙකුට කැඳවලා කිව්වා මේක පිළිබඳව කතා කරන්න එපා කියලා. ඒ වගේම කෝප් කමිටුවේ සභාපතිතුමාට බලපෑම් කරනවා. දැන් අද උදේත් කෝප් කමිටුවේ සභාපතිතුමා ගෙනෙලා අනියම් ආකාරයෙන් බලපෑම් කරනවා මේ කාරණා කතා කරන්න එපා කියලා. දැන් මධ්‍යම අධිවේගී මාර්ගයේ ප්‍රශ්නය පිළිබඳ මගේ ළඟ මේ තොරතුරු සියල්ල තියෙනවා. මේක ඉතාම බරපතල ප්‍රශ්නයක්. විශේෂභාර ඇමතිවරයා ඔබතුමාගේ කාමරයට කෝප් කමිටුවේ සභාපතිවරයා ගෙනෙලා එතුමට අනියම් ආකාරයකින් මේවා ගෙන්නන්න බෑ කියලා බලපෑම් කරා. එහෙම කොහොමද කරන්නේ? මොකද මේ රටේ තීරණේ? මේ රටේ පාර්ලිමේන්තුවේ මුදල් මේවට බලපෑම් කරනවා. මොකද කරු කදානායකතුමනි තීරණේ? දැන් එතුමා කියනවා 8%ක් වැඩිපුර දීලාලු. ඒ කාලේ 20%ලු. එහෙනම් 8ත් වැරදිනේ. ඇයි 8ක් වැඩියෙන් දෙන්නේ? අද උදේ මේ පුවත්පත් නිවේදනය ගැලල්ලා ගරු ක්‍රියාල මැතිතුමා මට සඳහන් කළා. ඊට පස්සේ මම සභාපතිතුමාට කතා කළා. ලේකම්තුමේට කතා කළා. ඊට පස්සේ අපි ඔඩිටර් ජෙනරල් කතා කළා. අපි ඒකන විසඳුමක් අපි එකගත්ත එකට ආවා. ඉතින් ඒක ප්‍රශ්නේ එතන. ඊට පස්සේ අපි ඉදිරියට යමු. දැන් මේක ඔබතුමා කිව්ව හැටියට මේ අධිකාරිය කැඳවලා තින් 2013 ඉඳන් 2016ට දකුණු අධිවේග මහා මාර්ගය ගැන කතා කරන්න. ඉතින් ඒ ගැන චෝදනා ගණනාවක් තියෙනවා. ඉතින් මේ අපේ අරුත්ගමගේ මන්ත්‍රීතුමා දැන් අනුමත කරලා තියෙනවා චෝදනා තියෙනවා කියලා. මෙතනට කෑ ගහනවා චෝදනා නවත්තන්න කියලා. ඉතින් ඔබේ ආණ්ඩුවේ කාලේ උනේ චෝදනා තියෙන ඉතින් ඕන තරම් හොයලා බලන්න. අපි කිව්වේ මේ ගැන පත්තරේ දාන්න බා. ඕන තරම් හොයලා බලන්න. ගරු අගමැතිතුමනි, ඔබතුමා මේ පාර්ලිමේන්තුවේ අග්‍රාමාත්‍යතුමා. ඒ තනතුරට ගෞරවයක් ඉදිරිය කතා කරන්න මම එහෙම දෙයක් කිව්වේ නැහැ. කරුකත ඉවරක මම කරන්න. මම කියපු දේ මම කියන්න. මම පැහැදිලි කරේ පහසුගිය කාලේ 120ක් වැඩි බුල තිර දෙනක වැරදි නම් දැන් කාලේ 8%ක් දෙන එකත් වැරදි. ඇයි එහෙනම් ඒ වැරද්ද දැන් කරන්නේ? ඒකද යහපාලනේ?